Yata FM. Jintu Pitiya. Mama. Ah, Chopra. Chopra ni me ani Priyanka kiyanne. Ah, Priyanka. Eya heriyu. Mokak? Mokada ne ochchada korawanni? Singhayekda. Gidewada? Nathuwa singhayek wage. Singhayek ne nan. Bamunu singhayen. Aayinan gerewot moonata kottayak thiyala tada karagena innawa. Ammo. Harima akarunikai ne. නිදාගන්න විදියක් නැති වෙන්න ඉවරයක් නැතුව ගොරවන එක හරිම කාරුණිකයිද හරි චොප්‍රා ප්‍රියංකා කියන්නේ හරි ප්‍රියංකා මම ඔයාව මැරි කරන්න කලින්ම ඔයාට කිව්වනේ මං ගොරවනවා කියලා ඔයාට විතරක් නෙමෙයි ඔයාලගේ අම්මටත් මං දැනුම් දුන්නා මොකද්ද මම ගොරවනවා කියලා අම්මටත් කිව්වා ඔව් බොරු කියන්නේ පානි බොරු නම් අම්මගෙන් අහන්නකෝ ठीकද අම්මා මොකද මේ අපේ කෙනා අම්මට මොනවා හරි දෙයක් කිව්වද මොනවා කි දෙයක්ද මෙයා රෑට ගොරවනවා කියලා ආ ඔව් ඒ ළමයාගේ හොඳකම කියන්නේ මට කිව්වා පොඩිම කාලේ ඉඳන් ලෝක තියෙන්නේ ගෙරවිල්ල හරි අම්මා මම ඒක අහන්න කතා කරේ ආ එහෙනම් දෙවිය ගන්න පුතා අම්මා ආ ෆෝන් එක එකපාර රින් වෙද්දි මම්මා අන්සර් කරන්නේ අම්ම නිදි නැද්ද මතකෙති කාලෙක හරි හමන් නින්දක් නෑ ළමයෝ මොකක් ඒ මොකද අම්මා දූලගේ තාත්තගේ ගෙරවිල්ල නිසා තමයි හෑ ආහා ජින්තු පිටිය ආ ඔයා පොල් ගන්නවද බලන්නකෝ මැරිගෙන වැඩ කරනවා මේ පාරත් ඉන්ක්‍රිමන්ට් සම්බු වෙන්නේ නෑලුනේ අම්බෝසා එක්ක ඊ කතා කරා මරණ එපා වෙලා තියෙන හොදේ ඔයා වීකෙන්ඩ් එකේ ගෙදර යනවද බබා බබා වීකෙන්ඩ් එකේ ගෙදර බබා ගෑනිට පොල් ගගා ඉන්න ගමන් නිඳ ගිහිල්ලානේ කො ෆෝන් එක වීඩියෝ එකක් දාගන්න ඕනේ මොකද මේ මොකද චොප්‍රා මොකෝමේ චොප්‍රා කියන්නේ පානි ප්‍රියංකා කියන්නේ හරි ප්‍රියංකා මොකෝ මේ බය වෙලා මම නපුරු වීණයක් දැක්කා නපුරු වීණයක් මොකද්ද දැක්කේ අපේ 50 වෙනි වෙඩින් ඇනිවර්සරි එක ඉතින් ඒක නපුරු වීණයක් ඈ ඇනිවර්සරි එකේ කේක් එක කපපු ඉන්නකොට ඔව් මට නින්ද ගිහිල්ලා මොකක් සේරමත් හරි මුකදානේ මේ පොල් ගාන ගමනුත් ඔයා නිදිනේ පොල් ගාන ගමන් විතරක් නෙමෙයි අනේ නාන ගමනුත් නිින්ද යනවා මට මොකක් ඒ මොකෝ ඒ මොකද අහන්නේ මට රෑට නිින්දක් තියෙනවද මේකේතර ඔයාගේ ගෙරවිල්ල නිසා හා ඉතින් ඇයි ඔයාට මේ ඇනිවර්සරි එකේද නිින්ද ගියේ ඔච්චර බය වෙන දෙයක් තියෙන්නේ බය වෙන විදිය විතරනේ ඇයි අපි බැඳලා අවුරුදු 50කුත් යනකම් මට හරියට නිින්දක් නෑ ඔයාගේ ගෙරවිල්ල නිසා ඈ ඒක දැනගෙන මම මේ බය වෙලා හැරුණේ මක් කියන්නේ ආහා ජින්තු පිටිය ප්‍රියංකා ඇයි මම ගොරවන එක ඔයාට කරදරයි නේද මොනව කරන්නද ඉතින් දැන් බැඳලා ඉවරනේ ඔයාට බය හිතෙනවද ඔයා ගොරවනකොට මට බය හිතෙන්නේ ඔයා කොටියෙක්ද නෑ මම ඇහුවේ මගේ ගෙරවිල්ල නිසා ඔයාට කවදාවත් හරියට නිදා ගන්න ලැබෙන එකක් නැහැ කියලා ඔයාට ඔයාගේ අනාගතය ගැන බය හිතෙනවද? ඔව් ඉතින් ඒ ගැන හිතද්දි නම් බය හිතෙනවා. මාර වැඩේනේ. ඔයා දන්නවද? ඈ අපි මෙරි කරලා සති 3ක් වෙනවා. ඔව් සති 3යිනේ. මේ සති 3ටම මම හරියට නිදාගෙන නැහැ. නෑ. වෙන දෙයක් තියා දවල්ට මේ ගෙදර කිසි වැඩක් කරගන්න බෑ මට නිින්ද යනවා. එහෙමද? ඒටි සති 3ක් එක දිගට නිදි නෑනේ අද දවාලේ රෙදි ටික වැලට දාන්න සුනංගුවට නිින්ද ගිහිල්ලා නෑ බෙල්ල මෙහෙම වැලට නැමිලා මෙහෙම වැලට අහුවෙලා නෑ එහෙම එල්ලි නිින්ද ගිහිල්ලා ඉද්දි මට
කවුද මන්දා 119 ගහලා කතා කරලා ගෑනු කෙනෙක් කෙල්ලිලා කියන. අප්පා. පොලිසියෙන් ඇවිල්ලා මාව හැරෙව්වේ. හැබැයිද? ඔයා මට කිව්වෙත් නෑ නේ ගැන. මේ දැන් කිව්වේ ඒ ගැන තමයි. ඒ කියන්නේ ප්‍රියංකා තත්ත්වේ දරුණුයි. මොනව කරන්නේද? බැඳලා ඉවරනේ. අපි මේකට මොකද කරන්නේ? අපි අපි නෙමෙයි ඉතින් ඔයා තමයි කරන්න ඕන මොනව හරි. මොනවද මං කරන්න ඕන? ගොරවන්නේ තුයි ඉන්නේ ඉතින්. හිතලා ගොරවන්නේ නෑනේ. ඔයා දන්නවද? මොකද? මම යන යන තැන මට නිින්ද යනවා. මොනවා කරත් නිින්ද යනවා. වෙන දෙයක් තියා. නිදා ගන්න කියත් නිින්ද යනවනේ. ඈ? අහා ජින්තු පිටිය. චොප්‍රා. අයියෝ නිදි නිදි. චොප්‍රා. ප්‍රියංකා කියන්නකෝ. ආ ප්‍රියංකා. නිදි නේ? නිින්ද ගියා. ඔහොම නිදා ගන්න එපා ඉතින්. ඔය ටොපියක්වත් කන්නකෝ. කාලා හැරිලා ඉන්නකෝ. බෙදින්නේ එකටනේ යන්නේ. හරි හරි ඉතින් මොනව කරන්නද? බලන්න ඔය මේකප් ගෑවිලා කාරියෙත් මූණ පල්ලෙහාට දාගෙන නිදාගෙන. අනේ මන්ද. ආ දුක් වෙනවා දුක් වෙනවා. සතුටෙන් යන්න ඕනේ බෙදින්නේ එකටනේ යන්න. නැගිටලා නැගිටලා. චොප්‍රා මේ ප්‍රියංකා. එයි. ආයි නිදිනේ. මට නෑ එපා වෙන හොඳේ. ආ ඔයාට විතරද එපා වෙන්නේ? මට එපා වෙන්නේ නැද්ද? ඔයාටත් එපා වෙලාද? මාර වැඩි. නම් දෙන්නට එපා වෙලා. එපා වෙනවා කියලා මිතු මොනෝ කරන්න? ජීවත් වෙන්න එපා. මේ වෙඩින්න එකට ගිහිල්ලා ඉතලන් නිදා ගන්නම් එපා හොඳේ. හරි හරි. දැන් ඔක්කොටම වැරද්ද මගේ අත. මගේ අතේ කියන්නේ ඉතින්. මොකද්ද? නෑ මං කිව්වේ මගේ අතේ කියන්නේ ඉතින් මගේ අතේ නේ. අර බර්ත්ඩේ පාටි. පියල්ගේ පුතාගේ බර්ත්ඩේ පාටි. ඉතින් ගහපු ෆොටෝ වල සේරගෙම ඔයා නිදි. සේරටම කලින් ඉතින් එහෙනම් ඔයාගේ කෙරවිල්ල නැති කරගන්න. මේක අසනීපයක් මේ ප්‍රියංකා. අසනීපයක් නම් ડોක්ටර් කෙනෙකුට පෙන්නලා බෙහෙත් ගන්න. මම ගියා ડોක්ටර්ට කිව්වා. ડોක්ටර් මොකද කිව්වේ? බෙහෙත් දුන්නා නම් වෙලාවට බෙහෙත් ටික බොන්න. බෙහෙත් දුන්නේ නැහැ. බෙහෙත් දුන්නේ නැහැ. ડોක්ටර් මොකද කිව්වේ? ડોක්ටර් කිව්වා මං ඔය කොරෝනා විදිහට නම් අකුණු ගහයි කියලා බයයි කිව්වා. ආ අකුණු සන්නායකයක් හයි කරගෙන නිදා ගන්න කිව්වා. මොකක්? ඒ ડોක්ටර්ගේ බොළු හොඳ නැද්ද? මන් දන්නේ නැතිින් ડોක්ටර් කියපු එක මං කිව්වේ. දැන් ඉතින් ඔයා අකුණු සන්නායකයක් හයි කරගෙනද නිදා ගන්නෙ? ඔව්. කොහොමද ඔයා අකුණු සන්නායකයක් හයි කරගෙන නිදා ගන්නෙ කොහොඳයි? ඇයි? ඔයා රැතිසි කරෝ කරෝ මට නිදා ගන්න නොදී කරන මේ අපරාධෙට ඔයාට කොහොමද හෙල ගහන්න පුළුවන්? ඈ? අහා ජින්තු පිටිය. චොප්‍රා ප්‍රියංකා කියන්නකෝ. හරි ඉතින් ප්‍රියංකා. ඇයි? ඔයා නිදි නැද්ද? එහෙන් ඔයා ගොරවනවා. එහෙන් අර එහා ගෙදර බල්ලා කරනවා. කෑ ගහනවා. අයියෝ. මට නම් දැන් මේක හරි වදයක් අනේ. දැන් අපි මෙරි කරලා කොච්චර කල්ද? මාස දෙකයි. ඒකවත් මතක නැහැ. මාස දෙකටම මම නිදි නැහැනේ. අපි කවුන්සලින් යමුද? කවුන්සලින් ගිහින් වැඩක් නැහැනේ ඉතින් ගොරවන එකට. මරෙඩි. අපි දෙන්න අනිත් හැම දෙයකින්ම ගැලපෙනවනේ. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. දෙන්නම කන්නේ වමතින්. දෙන්න මුලින්ම හදන්න ආසත් පුතෙක්නේ. ඇයි දෙන්නටම ගැස්ට්‍රයිටිස්? ඇයි? අනුන්ගේ විස්තර කතා කර කර ඉන්න. දෙන්නම ආසයිනේ. දෙන්නම කැමති එකම ගායකයරනේ. ඌන මරලා තෝනි තියනවා දැන්. අකමැති වෙගෙන එන්නේ මන්න. ආ, බයින්නේ බයත්. බයින්නේ බගම. අනේ බයින්නේ බා. හරි හරි හරි. දෙන්නම කැමති එකම නළුවට. අර නිලිය තමයි මට නම් අල්ලන්නේ නැත්තේ ඔයාගේ අර ලස්සන ලීලි. අනේ ඉන්න. ඇයි දෙන්නම මැච් බලනවනේ? ඒකිනුත් ගැලපෙනවනේ. ඇයි ඉතින් දෙන්නම නිවුස් බලන්නේ සීත ටීවී කියන්නේ? ඒකත්. ඇයි මෝනි ෂෝ එක අහන්න කැමතිනේ දෙන්නම සීත FM එකේ? අනේ මන්ද හැම දෙයකින්ම ගැලපෙනවත් එක නේද? නින්ද මේ ගෙරවිල්ල තමයි බාධාව. මට නම් එපා වෙලා තියෙන්නේ. ඔයාට ඩිවෝස් වෙන්න ඕන නම් ඩිවෝස් වෙන්න. අවුලක් නැහැ මං හිතාදා ගන්න. ඇත්තමද? මටේ කියලා තිතින් නින්දක් තියෙන්න බෑ නේද? එහෙනම් ඩිවෝස් වෙමු. ලෝය කෙනෙක් හම්බෙන්නේ නැහැ. දැන් යමුද? මේ මහරෑ ලෝයස්ලා ඉන්න. හෙට උදේ යමු. මට සැර කරා. හරි හරි විහිළුවක් කරේ. හරි. එතකොට අපි දෙන්න අනිත් හැම දෙයකින්ම ගැලපෙනවා. ඔව් සර්. ඒක වැඩි. දැන් එතකොට මේ මහත්තයාගේ ගෙරවිල්ල තමයි එකම බාධාව නේද? මේ නිසා තමයි දැන් මේ ඩිවෝස් වෙන්න හද. ඉතින් මිනිස්සු උඹලා දෙන්නට දෙයියනේ මගේ ළමයෝ ළමයිනේ.
දෙන්නම හොඳට ගැලපෙනවා නම් දෙන්නටම සාමයෙන් සමගියෙන් පවුල් කරන්න පුළුවන්. මොකටද මේ කෙරවිල්ලක් නිසා ඩිවෝස් වෙන්න හදන්නේ? මම තමයි කිව්වේ ඔන්න ඩිවෝස් එක දෙන්නම් කියලා. ඩිවෝස් එක දෙන්නම් කියලා කියපු බලියට ඩිවෝස් වෙන්න එනවද? කසාද බදලා සල්ලි කීයක් වීදන් උනාද වෙඩිමට? ලක්ෂ 30ක් විතර ගියා. ඒකනි මෝඩ වහකුණු. දැන් අපි මොකද්ද සර්? දෙන්නත් එක්ක තැන් දෙකක නිදාගනින්නලා. මිනිහා එක කාමරයක ගෑණි එක කාමරේ. ඉවරනේ වැඩේ. ඕනේ පොඩි දෙයකදිත් මුන්ට මුලින්ම මතක් වෙන ඩිවෝස් එක. කාලකන්ණි කරගන්නේ පාවන් ජීවිතේ. සවුන්ඩ් ප්‍රූෆ් කරන්න වෙයි දැන්නේ හැබැයි මෙයාගේ කාමරේ. මොකක් හරි කරගෙන දෙන්නත් එක කාමරේ දෙයකට බැරි නම් කෙවල් දෙක හරි නිදාගනින්න. පොඩ්ඩේ හැම යාම වෙනකොට ඩිවෝස් එක ගන්නෙ නැති. හරි. හරි. තා දැන් යනවලු. ආහා ජින්තු පිටිය. දිනපතා ලේතු වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියස් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.